ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත කාඩිනල් හිමියන්ගේ අධ්‍යාත්මික බලාපොරොත්තුව යුක්තිය ඉටු කරන හැටි ජාතික ජන බලවේගයේ පහදයි අනිවාර්යෙන් අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යනීය ලෙස ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කිරීමට අදාළ කටයුත්ත අපි කරනවා රනිල් අපට කියනවා නම් කිලෝ 20 අපි ගන්නම් එළවලු හොදි මාළු නැතුව නිකම් බතම තම්බන්නම් ගුලි අනලා ගල් කරලා හොදිත් නැතිව අපි කන්නම් මේ ඡන්දෙදි හොර නඩයම උළු ගෙදරට දක්කන්නම් කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් වත්මන් දේශපාලන නායකත්වයෙන් පාස්කු ප්‍රහාරයට නිසි විමර්ශනයක් බලාපොරොත්තු වන්නට බැරි බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා මේ සඳහා ආධ්‍යාත්මිකව හඬ නැගීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ අද කොළඹ පැවිදි මාධ්‍ය හමුවකට එක් වෙමින් පාස්කු ප්‍රහාරයට අප්‍රේල් මාසේ 21 වෙනිදා අවුරුදු 5ක් සම්පූර්ණ වෙනවා. දැනට පවතින දේශපාලන ව්‍යුහය තුළ අපිට මේකේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා අපි ආධ්‍යාත්මික පැත්තෙන් මේ හඬ නැගීම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රහාරය පිටිපස්සේ ක්‍රියාත්මක වෙච්ච සියලුම පුද්ගලයන් සහ බලවේග මොනවාද කියන එක අවංකව සොයා ගැනීමට තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ පවත්වපු වාද විවාද වලදී මේ අහවලා මේකට සම්බන්ධයි අහවලා මේකට සම්බන්ධයි කියමින් නොයෙකුත් කරුණු ඉදිරිපත් කිරීම කළා. අපිට මේ කරුණුත් මොනවද කියලා විග්‍රහ කරන්නට ඕනේ. ඒවා කාපට් එක යට සංගවා තබන්නට බෑ. ඒ වගේම දැන් මේ ළඟදී හිටපු ජනාධිපතිතුමා හිටපු ගමන්ම මේ කිව්වා එයා දන්නවා කියලා මේක පිටස්තර බලවේගයක් කෙරුවා මේ වැඩේ කියලා. අපිට දැනගන්න ඕනේ කවුද මේ කියලා. ඉතින් අපිට මේවා දැනගන්න නැතුව මේක ඉවරයි කියලා කියන්න බෑ අපිට. පරිපූර්ණ විමර්ශනයක් අවශ්‍යයි. උඩින් පල්ලෙන් යන්තම් කවහරි ඇතුළට දාලා ඉවර වෙලා එයා තමයි මේක කෙරුවේ මෙයා තමයි මේක කෙරුවේ කියලා හරියන්නේ නැහැ. අපිට දැනගන්න ඕනේ මොකද්ද ඇත්තටම වුනේ කියලා. පරිපූර්ණ විමර්ශනයක් අපිට අවශ්‍යයි. ස්වාධීන විමර්ශනයක්. ඒ කියන්නේ දේශපාලන නායකයෝ ඇඟිලි ගහන්න නැති විමර්ශනයක් අපිට අවශ්‍යයි. මේක පිටිපස්සේ වෙනත් බලවේග ක්‍රියාත්මක වුණා කියන එක තමයි හුඟක් දෙනෙක් කියන්නේ. අපිට දැනගන්න ඕනේ කවුද මේ බලවේග? ජාතික ජන බලවේගය අද ප්‍රතිඥාවක් දෙනවා මේ පිටිපස්සෙ සොයා බලනවා කියලා. එනට සමගි ජන බලවේගයෙන් අපිට ලියවිල්ලක් එවලා තියෙනවා. ඒගොල්ලෝ යම් විදියකින් බලයට පැමිණුණොත් මෙන්න මේ දේවල් කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ කණ්ඩායමෙන් වචනයක් ලැබිලා තියෙනවා පොරොන්දුවක් එහෙම විමර්ශනයක් කරනවා කියලා. නමුත් ඒක ලිඛිතව තාම අපිට ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට යම් කිසි පොරොන්දුවක් දෙනවා නම් ඒ පොරොන්දුව ඒ අය බලයට පැමිණියොත් ඉෂ්ට කරයි කියලා. නමුත් අපිට අපි එක වතාවක් අත පුච්ච ගත්තා. රැවටුණා. මම රැවටුණා. මට සහ අපේ කතෝලික රදුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා ගෝඨාභය මහත්මයා බලයට ආවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා. නමුත් ඒ විමර්ශනය සිදු වුණේ නැහැ. අපිට ඕනේ වැඩපිළිවෙලක්. අතු පිපෙන්නා වාගේ ජනාධිපති අපේක්ෂකයෝ මේගොල්ලෝ අපිට සිහින මාලිගා මවනවා. නමුත් යථාර්ථය සම්පූර්ණයෙන්ම ඊට වඩා අපේ රට තුල වෙනස්. ඒ නිසා අපිට ඒගොල්ලන්ට එහෙයි කියන්න බෑ. අත උස්සන්න බෑ. දැන් අවුරුදු 75ක් තිස්සේ අපි රැවටුණානේ. දැන් ඉතින් රැවටුණා එන්න බෑ අපිට. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තා ජනාධිපති සිරිසේන, නිලන්ත ජයවර්ධන, පූජිත් ජයසුන්දර, හේමසිරි ෆරෑන්ඩෝ කියන මේ හතර පහ දෙනාව සම්පූර්ණයෙන්ම කන්ඩෙම් කරලා තියෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති රනිල්ගේ නිෂ්පාදනයක්. නමුත් අද පොලිසියේ නොම්බර 2 තරණ තනතුරු දරන්නේ නිලන්ත ජයවර්ධන. රනිල් වික්‍රමසිංහ මහත්මයාම පත් කරපු තේරීම් කාරක සභාව විසින් කොන්ඩෙම් කරපු තැනත්තා අද පොලිසියේ දෙවෙනියා. අද පොලිසියේ පළවෙනියා ගැන කියන්න ඕනේ නෑනේ. ඒකත් අපි දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් කොහොමද අපි මේ ජනාධිපතිතුමාව හෝ මේ රජය විශ්වාස කරන්නේ කොහොමද? මෙයලා අවංකද කියන එකේ පිළිමිඹුවක් මේ පාස්කු ප්‍රහාරය වෙත ඒගොල්ලන් දක්වන ආකල්පය. ඒ නිසා තමයි මම කිව්වේ අපි මේකට අපේ ඉල්ලීම දැන් ඉතින් ඉහළ උසාවියට තමයි ගෙනියන්න ඕනේ. ඒ ඉහළ උසාවිය කියන්නේ දෙවියන් වහන්සේ ළඟට අපි මේක යොමු කරන්න ඕනේ අපිට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා. පාස්කු ප්‍රහාරයට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු විභාගයකින් වරදකරුවන් කළ පිරිසට තවමත් අපරාධ නඩු ගොනු කර නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල පවසනවා.
ජාතික ජනබලවේග පාලනයක් යටතේ චෝදිතයින්ට අපරාධ නඩු ගොනු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදටත් අපි දැක්කේ නෑ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඊට වගකීතු මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ නායකයන්ට අදටත් නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා අපරාධ චෝදනා නගනවා අපි දැකලා නෑ. අනිවාර්යෙන් අපේ ආණ්ඩුවක් යටතේ අනිවාරණීය ලෙස ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කිරීමට අදාළ කටයුත්ත අපි කරනවායි කියන කාරණේ අපි මේ ලියවිල්ල ඇතුළත් කරලා තියෙනවා. මේ සුයිසයිඩ් කරගත්ත කණ්ඩායමේ මොළ සුද්ධ කරේ කවුද? ඔවුන්ට උඩින් හිටියේ කවුද? මේව සම්බන්ධයෙන් මොනවද එළියට අවිල්ලා තියෙන විමර්ශන තොරතුරු? මේ කිසිම දෙයක් අවිල්ලා නැහැ. ඒකත් අර ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගේ. කුඩු ටිකක් එක්ක මිනිස්සෙක් අහුවෙනවා. ඊට උඩින් කුඩු දීපනෝසේ හොයාගන්න බෑ. ආණ්ඩු පක්ෂයේ ඉන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව විපක්ෂය ඒ ඔක්කොම හිටියේ යහපාලන ආණ්ඩුවේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හරි ලේසි. හැමෝටම කියන එක. නමුත් ප්‍රශ්නේ මොකද්ද? වෙන්නේ නැතිකම. මේ ප්‍රශ්නෙට විසඳුම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි. පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේ මේක වළක්වා ගන්න බැරි වෙච්ච කණ්ඩායම අතර හිටියා පොලිස් ඇමති කෙනෙක්. එයා කියනම රංජිත් බද්දුම් බණ්ඩාර. එයා තමයි සජීව මහලේකම්. එහෙම මිනිස්සු තියාගෙන තමයි ඔය පම්පෝරි සජිත් ප්‍රේමදාස කියන්නේ. සැබෑ කුමන්ත්‍රණ කරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින් එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වූ ආරක්ෂක අංශල නිලාරින් සහ වෙනත් නිලාරින්ද ජනාධිපතිවරයා අග්‍රමාත්‍රය සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිව යුතු සෑම දේශපාලන බලධාරියෙක්ම නීති ඉදිරියට ගෙනීමට කටයුතු කිරීම ජාතික ජනබලවේගයේ පොරොන්දු වෙනවා. මේක පැහැදිලිවම දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රහාරයක් නම් අපි පැහැදිලිව කියනවා ඒකට විසඳුම යුක්තිය සාධාරණත්වයක් දේශපාලනිකවම විසඳාගත යුතුයි කියන එක. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 489 වැනි ටෙලිවැකිය. මේ දවස්වල ප්‍රධානතම මාතෘකාව හාල් කිලෝ 20 සහනාධාරය නේද? හාල් කිලෝ 20 සහනාධාරය. ජනපතිගේ ගෝලෙන් ටික හෝගාලා කැම්පේන් එකක හාල් කිලෝ 20 ගානේ රටේ පවුල් ලක්ෂ 25කට දෙනවා කියලා. ඒ කියන්නේ රටේ ලක්ෂ 25ක් හාල් කිලෝ එකක් අරන් බතක් උයාගන්න බැරි තරමට අන්ත අසරණයි. හොඳේ ඡන්දේ අවසන් වෙනකන් මේ අන්ත අසරණ මිනිස්සුන් බඩගින්නේ තියන්ට බැහැල්ලු නේද? ඒ නිසා රණී ලගේ මහින්දලගේ කුඹුරු වලින් නෙලපු හාල් කිලෝ 20 ගානේ පිනට බෙදන්ට යනවා. හොඳේ ඇත්තටම හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට තමයි මේ කිලෝ 20 දෙන්ට හදන්නේ. හරිය මේක මේ රටේ ඉතිහාසයේ දෙන පළමු සහනාධාරය නෙවෙයි. පළමු හාල් මල්ලත් නෙමෙයි. ඒ නිසා අද හිතුණා අපේ මේ දේශපාලන සෙට් එකේ සහනාධාර ඉතිහාසය ගැන මතක් කළ යුතුමයි කියලා. ඡන්දය ගන්න හාල් සහ පාන් තරම් බලපාපු සාධක දෙකක් අපේ ඉතිහාසයේ නැති තරම්. එදා ඩඩ්ලි සේනානායක ආණ්ඩුව නොමිලේ හාල් සේරු දෙකක් දුන් බව අපි දන්නවා නේද? ඔය 1965 වන විට ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හාල් සේරු දෙක නොමිලේ දීමේ වියදම දරාගන්ට බැරි වුණා. ඒ නිසා එක හාල් සේරුවක් නිකනුත් ඉතිරි හාල් සේරුව 75%කටත් දීමට එදා තීන්දු කළා. අන්තිමට ආණ්ඩුව පැරදුනා. හරිද? ජනතාව හාල් සේරු දෙක නොමිලේ දුන්නේ නැති එකට ආණ්ඩුව පෙරලලා දැම්මා. හාල් සේරු දෙකම නොමිලේ දෙන බවට 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුණා. දෙවැනි පොරොන්දුව වුණේ රට සමාජවාදය කරා ගෙනියනවා කියන එක. දැන් මොකද වුනේ? ඒ අනුව සිරිමාව බණ්ඩාරනායක සමග ওই කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් එකතු වෙලා ඒ කියන්නේ තුන් හවුලේ ආණ්ඩුව හැදුවා. ඒ කාලේ ජනප්‍රියම සටන් පාඨය වුණේ අපේ අම්මා ළඟ එනවා ආපු ගමන් දෙක දෙනවා කියලායි. හොඳේ හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියලා කිලෝ දෙක දෙනවා කියලා. ඒක තමයි ඒ කාලේ කිව්වේ. ඒ අනුව 1970 මැයි 27 ඩඩ්ලිගේ ආණ්ඩුව ආසන 8ට වැටිලා පරාජය වුණා හාල් සේරු දෙක නිසා. හොඳේ සිරිමාවගේ ආණ්ඩුව ජයගත්තා. සමහරු ජයපැන් බිව්වේ අපේ අම්මා කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම් කියමින්. හොඳේ ආණ්ඩු බලේ අරගෙන ගෙවුනේ ටික කාලයයි. එදා සිරිමාවගේ ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය දැරුවේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ඔහු මෙන්න මෙහෙම කියනවා. ආණ්ඩුවට විදේශ ණය ගෙවන්න තියෙනවා. ජනතාවට ටිකක් අමාරු තමයි. තව ටිකක් පටිතද කරගන්න වෙනවා කියලා. හොඳේ ඔය තමයි 70 කියපු කතාව. අදත් වික්‍රමසිංහගේ ආණ්ඩුව කියන්නේ ඕකම තමයි.
තමයි හොඳේ. අන්තිමට ලංකා ඉතිහාසයේ දිගුම පෝලිම් සහ මහා සාගත කාලයක් මවමින් ඒ යුගය අවසන් වුණා. නමුත් එදා කියපු ඒ කියන්නේ 1970 වන විට ඇහුණු අපූරු සටන් පාට අමතක කරන්න බෑ. හොඳේ හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, මැතිනි අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්. ඕන්ගේ එකම තවත් කිව්ව සිරිමා කිරිල්ලිට එන්ට කියාපිය, මේවට උත්තර දෙන්ට කියාපිය කියලා. හරිද? එතකොට අනිත් සෙට් එක කියනවා පාම්පිටි බාහුට එන්ට කියාපිය, මේවට උත්තර දෙන්ට කියාපිය කියලා. ඔහොම තමයි අපේ රටේ ජනතාව දෙකට තුනට බෙදිලා කෑ ගහගත්තේ, මරා ගත්තේ. හොඳේ ඔය 1970 දී බලයට පත් වුණු සිරිමාවගේ කාලය අන්තිමට අවසන් වුණේ හාල් පොලු, මිරිස් පොලු, පාම්පිටි පොලිම් වල මිනිස්සු දහදුක් විඳපු කඳුළු සලපු යුගයක් එක්කයි. ඊළඟට ආවේ 77 ජේ.ආර්. ජයවර්ධනගේ කාලෙ. ඔහු ඉතින් ධාන්‍ය වර්ග 8ක් නොමිලේ දෙන බව කිව් නිසා 88 ජනප්‍රිය වුණා. අන්තිමට 88 වෙනුවට ඔහුගේ යුගයේ අවසන් වුණේ උතුරත් දකුණත් ලේ විලක ගිල්වමින්. ඉන්පසු දෙකොණ පත් වුණු විලක්කුව අතින්ගත් රණසිංහ ප්‍රේමදාස, නිවාස දසලක්ෂේ, ඇඟලුම් කම්බල් 200, ජනසවිය ආදිය සමග සිය දේශපාලන ගමන ආරම්භ කළා. පොරොන්දු වලින් යම් ප්‍රමාණයකුත් ඉෂ්ට වුණා. ඊළඟට ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව. චන්ද්‍රිකා නෝනා කිව්වා 3:50ට පාන් දෙනවා කියලා. 3:50ට පාන් දෙනවා, 350ට පෝර දෙනවා කියලා. හරිද? ඔය පොරොන්දුවට ඡන්දෙ දුන්නා. හරිද? අන්තිමට 3:50ට පානුත් නැහැ, 350ට පෝරත් නැහැ. හොඳේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා යුද්ධයේ දිනලා රට වෙනුවට පවුල සංවර්ධනය තෝරගත්තා. ගෝඨාභය රාජපක්ෂ රටයි පවුලයි දෙකම අවසන් ගමන් ඇරියා. මේ විදිහට විවිධ පොරොන්දු දේශපාලන මත තමයි මේ රට මේ තාක් මේ ප්‍රපාතයේ ළඟටම ආවේ. දැන් රනිල්ගේ හාල් කිලෝ 20. මේ හැමෝටම මතක් කරන්ට එක කාරණාවක් තියෙනවා. ඒක හරි අපූරු ඉන්දිය උපහාස කතාවක්. එක් ඉන්දිය අගමැතිවරයෙකු ගජබින්න, ඒ කියන්නේ පට්ටපල් බොරු ඇදබාන්න මාර දක්ෂයි. උන්දා මේ එරට විශ්වවිද්‍යාලයක දේශනෙට ගිහිල්ලා කිව්වා මේ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාංශයට මම රොකට් යානයක් දෙනවා කියලා. මොකක් දෙනවා කියලාද? රොකට් එකක් දෙනවා කියලා. හොඳේ. ඒ වෙලාවේ ওই නාහෙට අහන්න නැති විශ්වවිද්‍යාල කොල්ලෙක් කිව්වා මේ ඒකනම් බොහොම හොඳයි, නමුත් ඔබතුමා මේ ඒක ගැන කරදර වෙන්න එපා. අපි රොකට් එකක් හදලා තියෙන්නේ. අපි මේ අභ්‍යවකාශයට යවන්න සුදුසු කෙනෙක් හොය හොය ඉන්නවා. ඔබතුමාට පුළුවන් නම් ආන් ඒකට හා කියන්න කියලා. ඕන් අර අගමැතිවරයාගේ මූණ ඉතින් ලැජ්ජාවෙන් ඇස් කම්බුල් එහෙම රතු පාට වුණා. මොකද කොල්ලගේ උපහාස කතාවට මිනිහත් ඇරියේ නෑ. ඔව්, මම සතුටින් ඉදිරිපත් වෙනවා. තමුන්නාන්සලා වෙනුවෙන් ඒ රොකට්ටුවෙන් අභ්‍යවකාශයට යන්න උනත් මං සූදානම් කියලා මේ උන්දා දීලා අතෑරියේ නැද්ද අර කොල්ලට? කොල්ලා ආයි නැකිట్లా අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මෙහෙම කිව්වා, ඔබතුමා ඉතින් එනවා නම්, ඔබතුමා ඒ ගමනයන්ට එනවා නම් අපි රොකට් එක අභ්‍යවකාශයට නෙමෙයි යවන්නේ, අපායට කියලා. හොඳේ. අපි රොකට් එක යවන්නේ අපායට කියලා. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ තමුන්නැහැලගේ ඔය සහනාධාර මලු, හාල් කිලෝ මලු මොනවා දුන්නත් ජනතාව මේ පාර තමුන්ලව ඡන්දයෙන් පරද්දලා ඔව් දේශපාලන අපායට තල්ලු කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලයි. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.